අදත් පාලිමේන්තු පෙරවරුදා ඇතුළත නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාර සිරිමාතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා ප්‍රතිනිධි රාජ්‍ය පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටේදී නැගෙනහිර පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විමසා සිටියේ විමිනදී ගැනීම සහ දේශීය වෙළඳපළට සහාය නිකුත් කිරීමේ අඩුපාඩු පිළිබඳවයි. මේ සඳහා පිළිතුරු ලබා දුන් අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රකාශ කර සිටියේ වී නිෂ්පාදනයේ 10%ක් පමණක් රජය මගින් මිලදී ගන්නා බවත් 90%ක් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා බවයි. මෙවර වී මිලදී ගැනීම දිශාපතිවරු මාර්ගයෙන් සිදු කළ බවත් තවද අක්‍රමිකතා මගහැරීම සඳහා මෙවර දිශාපතිවරු මාර්ගයේ හරහාම වී සහල් කිරීම සඳහා වැඩි ප්‍රමාණයක් කුඩා මෝල් හිමියන් සඳහා ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ. එමගින් සාධාරණ මිලකට සහල් වෙළඳපොළ නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන බවද අමාත්‍ය පී හැරිසන් මහතා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කර සිටියා. ඉන්පසු නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා විමසා සිටියේ ලංකා විදුලි බල මණ්ඩලයේ පෞද්ගලීකරණය කරන වැඩපිළිවෙලක් තිබේද යන්න පිළිබඳවයි. තවද විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ වැඩ විෂමතා පිළිබඳවද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියා. මේ සඳහා පිළිතුරු ලබා දුන් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේ කිසි විටක ලංකා විදුලි බල මණ්ඩලයේ පෞද්ගලීකරණය නොකරන බවයි. තවද අගෝස්තු 30 වෙනිදාට පෙර විදුලි බල මණ්ඩලයේ සේවක වැටුප් විෂමතා ඉවත් කිරීමට ක්‍රියා කරන බවද අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කර සිටියා. අද දිනේ වැඩි වශයෙන් අවධානය යොමු වී ඇත්තේ ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීම පිළිබඳවයි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනාගේ මාසනින් යුක්තව එම විශ්වාස භංග යෝජනාව මගින් ආණ්ඩුවට ප්‍රධාන චෝදනා 16ක් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් වැඩි චෝදනා ප්‍රමාණයක් වෙන්න පවතිනුයේ අප්‍රේල් 21 වන දින සිදු වූ ප්‍රාස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම පිළිබඳවයි. මෙම විවාදයේ ඊයේ දිනේ මෙන්ම අද දිනේ මුළු ලෙස විවාදයට ගනු ලැබෙනවා. අද දින අවසානයේ මෙහි ඡන්ද විමසීම සිදු කරනු ලැබෙනවා. මෙහි වැඩිදුර තොරතුරු ඉදිරි ප්‍රතිවිකාශයෙන් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් සමුගන්නා මම ඖෂධ ප්‍රියංකර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට